සභාපතිතුමා විනාඩි 3ක කාලයක් තියෙනවා. බව විශ්වදී සභාපතිතුමා මම මේ කාරණාව විනාඩි කිහිපයක් ඉල්ලගත්තේ කියන්න මාව පෙරේදා මුදල් කාර්ක සභාවේ සභාපති හැටියට විපක්ෂයේ යෝජනා කරපු එකම නම හැටියට පත් කරා. ඒක කතානායකවරයාත් එකඟ වුණා. ලක්ෂ්මන් කිරියල්ල මහත්මයාත් ඒක මට දැනුවත් කරා. ඊට පස්සේ අද විපක්ෂයේ ආයත් සිලෙක්ෂන් කමිටේ එකක් තිබ්බා. ඊට පස්සේ මගේ නම නැවතත් යෝජනා වුණා විපක්ෂයේ එකම මන්ත්‍රීවරයා හැටියට. හැබැයි රජයේ සිලෙක්ෂන් කමිටේ එකේ හිටපු මන්ත්‍රීවරු මයන්ත දිසානායක මහත්මයාගේ නම ඔවුන් යෝජනා කරා විපක්ෂයේ මන්ත්‍රීවරයා හැටියට. ඊට පස්සේ අපේ විපක්ෂයේ කණ්ඩායමට අහුම්කම් දෙන්නේ නැතුව තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කළා. මයන්ත දිසානායක මහත්මයාව පත් කළා තියෙනවා මුදල් කාර්ක සභාවේ සභාපති හැටියට. ප්‍රශ්නයක් නැහැ. පත් වෙන එක්කන පිළිබඳව නෙවෙයි මෙතන මේවා එක තියෙන්නේ. නමුත් මේක රජය තමන්ගේ බලය අවභාවිතා කිරීමක්. මොකද මේ තියෙන්නේ මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් එකේ තියෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට තමයි මේක සභාපතිකම දෙන්න ඕනේ. එතන තමයි තියෙන්නේ මේ මොකද්ද ඒකට අපි කියන්නේ මේ 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 ආණ්ඩුව කරන දේවල්. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තු කාරක සභාව හරහා ධනාත්මක විවේචනයට ලක් කළා. මේ ප්‍රශ්න අහලා මේ බදු කරන ක්‍රමය හරිද වැරදිද මීට වඩා වෙන විදිහකට කරන්න පුළුවන්ද කියලා කරන්න තමයි අපි ඒක පත් කරලා තිබුණේ. හරි. එතකොට ඇයි මෙහෙම කරන්නේ? මට ප්‍රශ්නයක් නැහැ. මාව පැන්නුවා නම් මං යනවා. මාව පැන්නුවා නේ මම යන්නම්. මට ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට හැබැයි රට දැනගන්න. හරි. අපි සත්භාවයෙන් මේ වැඩේ කරේ. අපිට මේකේ සල්ලි හම්බ වෙන්නවත් මේ පර්ක් හම්බ වෙන්නවත් ඔෆිස් හම්බ වෙන්නවත් නැහැ. හරි. පොඩ්ඩක් රවුෆ් 1 මිනිත්. හරි. එතකොට මේ මේ මේක රටට හොඳ නම් හොඳයි. මට පුද්ගලිකව ප්‍රශ්නයක් නැහැ. මට කිසිම මේ තනතුරක් ඕනේ නැහැ. අපිට කැබිනට් ඇමතිකම් ගන්න කිව්වට අපි ගියේ නැහැ. හැබැයි ආණ්ඩුවට මේක නම් ඕනේ. ආණ්ඩුවට ඕනේ නැත්නම් අපේ යම් කිසි හෝ මේ මේ රට බේරගන්න වැඩේ අපේ දායකත්වයේ එපා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපේ දායකත්වයේ එපා නම් කෙලිම ඇවිල්ලා කියන්න. අපි බලමු. හරි. මොකද මේ වැඩේ කරේ කිසිදයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි රට වෙනුවෙන් කරේ. රට වෙනුවෙන් මේ වැඩේ කරේ. රට වෙනුවෙන් කරන වැඩකටවත් ඔබලාගේ ආණ්ඩුව මේ වලේ වැටිලා ඉන්න වෙලාවේ අපේ සහයෝගය එපා කියලා කියන්න තරම් ජනාධිපතිවරයෙක් මේ රටේ ඉන්නේ. සහයෝගය එපා කියනවා. මෙතන ඇවිල්ලා කියනවා සහයෝගය දෙන්න. රෝල් කොලෙජ් එකට ගිය කියලා කියනවා සහයෝගය දෙන්න. What are you doing? If you want our help, be genuine about it. Don't do these things and sack us. I don't care. Sack me. I don't care. But this goes to show how you people think. Right? You want the support of everybody to get to IMF and everything else. This is how you do it. ඔව් රව් හැකමතුමා. මේ ගරු මූලාසනාලෝඩ මන්ත්‍රීතුමනි, මෙම තේරීම් කමිටුවේ මමත් සමාජිකයෙක් හැටියට සහභාගී වුණා. ඇත්තටම කනගාටුදායක කාරණාවක් නම්. මොකද අපේ ස්ථාවර නියෝගවල පැහැදිලිව කියලා තියෙනවා මේක විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු පත් කළ යුතුයි කියන එක තේරීම් කමිටුව හරහා. නමුත් ඒකේ ක්‍රියාදාමය ව්‍යුත්තේ තේරීම් කමිටුව විපක්ෂය නිල වශයෙන් නම් කරන සුදුසුම පුද්ගලයා පිළිගැනීම විතරයි. නමුත් එහෙම නොකර ආණ්ඩු පක්ෂයේ නියෝජිතවරු තේරීම් කමිටුවේ සමාජිකයෝ බහුතරයක් ඉන්න මුවාවෙන් ඒක පාවිච්චි කරමින් ඒ බහුතරය පාවිච්චි කරමින් තේරීම් කමිටුවේ තීරණයක් හැටියට කතානායකතුමා මේ